ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් කොරෝනා ආසාදිනේ වියපවත් වෙයි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපතිවරයාත් කොවිඩ් වැළඳී මියයයි තව කොවිඩ් මරණ 42ක් මෙරට සමස්ත කොවිඩ් මරණ 1400 සීමාව ඉක්මවයි ගත වූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 2882ක් වැඩිම රෝගීන් ගම්පහින් මෙරට සමස්ත රෝගීන් 180000ක් ඉක්මවයි වියට්නාමයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් සීග්‍රේන් පැතිරිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අංගවයි මෙතෙක් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අතරංගුවටගත් වැඩිම පිරිස ඊයේ දිනෙන් සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කරයි ආර්ථික මධ්‍යස්ථාන වෙත වාර්තාගත එළවලු සහ පළතුරු තොග සංචරණ සීමා හේතුවෙන් රැකියා අහිමි වන පුද්ගලයින්ට සහන ඇමති නාමල් කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් වෛරසය ආසාදනයේ විහිරෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටි පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිබෙනවා මෙරට දේශපාලන ශ්‍රේෂ්ත්‍රයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වූ උන්වහන්සේ අපවත් වන විට 68 වන වියෙහි පසු වුණා මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1405 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 42ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් COVID මරණ 6ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 36 මැයි මාස 14 වනදා සිට මැයි මාස 28 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1405ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මාතර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකීය ප්‍රතිකාර ලැබමින් සිටි බද්දේගම සමිත හිමියන් අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 68 වන වියෙහි පසු වුණා. ලංකා සම සමාජ පක්ෂයේ විධායක සභිකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බද්දේගම සමිත හිමියන් 2001 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා. මෙරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු හිමි නම ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසයට එක්වනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර මහතාද මියගොස් තිබෙනවා. වසර 30ක කාලයක් පුරා ක්‍රියාකාරී දේශපාලනයේ නියලුණු ඒ මහතා මිය යන විට 60 වන වියේ පසු වුණා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඒ මහතා මෙලෙස මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2882 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් රෝගීන් 55 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදින් 2827 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව සටහන් වන්නේ 541ක් ලෙසයි. කොළඹින් 442ක්, කළුතුරින් 241ක්, ගාල්ලෙන් 145ක්, මාතරින් 74ක්, හම්බන්තොටින් 50ක්, රත්නපුරේ අනු තුනක් වාර්තා වී ඇති අතර කෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 162ක් මොනරාගලින් 91ක් බදුල්ලෙන් 30ක් නුවරඑලියෙන් 205ක් මහනුවරින් 119ක් මාතලෙන් 44ක් මනකලපුවෙන් 100ක් වාර්තා වී ඇති අතර අම්පාරෙන් කොවිඩ් රෝගීන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 51 දෙනෙකු ඊයේ දින වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 33ක් පොළොන්නරුවෙන් කොවිඩ් රෝගීන් 38ක් කුරුණෑගලින් 195ක් පුත්තලමින් 35ක් වවුනියාවෙන් 11ක් මන්නාරමෙන් 5ක් හා මුලදිව දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් රෝගියෙකු වාර්තා වී තිබෙනවා කිරිනොච්චෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 69ක් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 180000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා වවුනියාව තිරුණවට්කුළම ගම්මානෙන් කොවිඩ් රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්ද කොවිඩ් රෝගීන් 60 දෙනෙකු තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුත්කලින් 512 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඒ අනුව එහි පළමු මාත්‍රාව මේ වන විට පුත්කලින් 925242 දෙනෙකුට එන්නත් කර ඇති අතර දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 343805ක්. සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 21477 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි පළමු මාත්‍රාව
ලබාගත් සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 601508ක්. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදු කරන ලබන එන්නත් කරන වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ක්‍රමවත්ව සිදු කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ දිනත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණේ මේ ආකාරයෙන්. දිවයිනේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් එන්නත් කරන කටයුතු අද දිනත් සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මාරාන්තික කොවිඩ් 19 වෛරසය හමුවේ මේ වන විට ලොවම අවදහනමකට පත්ව ඇති පසුබිමක බ්‍රිතාන්‍ය හා ඉන්දියා ප්‍රභේදයේ මුසු වූ නව කොරෝනා ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන තිබෙනවා. මෙය වාතය මගින් ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉතා භයානක ප්‍රභේදයක් වන බවයි වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍ය නුවෙන් තයින් ලොංග් ප්‍රකාශ කර ඇත්තේ. පෙර හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් නව ප්‍රභේදයේ ජාන දත්ත ඉක්මනින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වියට්නාමයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වියට්නාම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් මෙතෙක් අදහස් පළ කර නැහැ. ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 914 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංචරණ සීමා උල්ලංඝනය කළහොත් යලිත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි. පසුගිය 21 වෙනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනපු සංචරණ සීමා එළඹෙන ජුනි මාස 7 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. ඔයාලා බඩු මුට්ටු කරා කොහේ යනවද කවුද ඉන්නවද දන්නවා ඔයාලා නිරෝධායනටම දානද අපි දන්නේ නැහැනේ දරුවෝ. හරිද? ඒකයි යන්න එපයි කියන්නේ. හරිද? ආපහු ආරෝගෙන කියලා ඒ මොකක් හරි ඉස්පිත ලිවුමක් අරගෙන තියනවා නම් ඒ ආයතනෙන් හරි අදාළ ආයතනෙ එන්න කිව්වා නම් ඒ වගේ ගන්න දෙනවා. නැත්නම් යන්න දෙන්නේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 914 දෙනෙක් ඊයේ දින තුල අතරංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අපට හැකියාවක් ලැබේවි නැවත වතාවක් මේ සංචරණ සීමාවන්ගෙන් තොරව යම් ප්‍රමාණයකට ගමන් කිරීමට ඒ වගේම දිනදා කටයුතු කිරීමට යම් මේකින් මේ ආකාරයට නිරෝධායන රීතීන් පවතින අවස්ථාවේදී වා උල්ලංඝනය කළොත් නැවත පොකුරු අණු පොකුරු නිර්මාණය වීමක් සිදු වෙයි අවසානයේදී තවදුරටත් සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදු වෙයි. ඒ නිසා නිරන්තරයෙන්ම මේ ගැන සිතා බලා කටයුතු කරන්න විශේෂයෙන්ම අද දිනේත් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා සංචරණ සීමා උල්ලංඝනය කරන අයවලුන් අත්අඩංගුවට ගැනීම සඳහා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම වලට අදාළව පුද්ගලයන් 914 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම නිරෝධායන රීති ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ 18 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී පැය 24ක් ඇතුළත වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තේ අද උදෑසන 6:00 අවසන් වන පැය 24 කාලය තුළ. ඊයේ දින අත්අඩංගුවටගත් පුද්ගලයන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 171ක්. ඊට අමතරව නිකවරටිය ප්‍රදේශයෙන් තවත් පුද්ගලයන් 116 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. නිරෝධාය නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30 වනදා සිට ආරම්භ වූ අතර එදින සිට මේ දක්වා පුද්ගලයන් 17300ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර ඊයේ දිනය තුළ බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම් වලදී ත්‍රිරෝද රථ 4324ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළදී අත්‍යවශ්‍ය සේවා ඇතුළු සේවා සඳහා නිකුත් කර ඇති අවසර පත්‍රය අවභාවිත නොකරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ගොස් අලෙවි කිරීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මක කෙරුණා.
තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණු අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත වාර්තාගත ලෙස එළවලු සහ පළතුරු තොග ලැබී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අද සහ හෙට දින දෙකෙහි දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින අතර එම ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවකාශය සලසා දී ඇත්තේ තොග වශයෙන් භාණ්ඩ මිලට ගන්නා වෙළඳුන් සඳහා පමණයි. ඒ අනුව පෑලියගොඩ මැනින් තොග වෙළඳපළද අද අලුයම විවෘත කෙරුණා. එළවලු තොග මිලදී ගැනීම සඳහා පමණක් මැනින් තොග වෙළඳ සැල විවෘත කර තිබූ අතර බොහෝ ප්‍රදේශවලින් විශාල වශයෙන් එළවලු සහ පළතුරු තොග මැනින් වෙළඳපොළ වෙත ගොවීන් විසින් ගෙනවිත් තිබූ ආකාරයද දැක ගැනීමට හැකි වුණා. එළවලුවල තොගමිලද සාමාන්‍ය මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මීගුඩ ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම් කටයුතු සඳහා අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතයි. ඊයේ දින පමණක් එළවලු රැගත් ලොරි රථ 45ක් මීගුඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ තිබූ අතර එළවලු කිලෝ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනය තුල අලෙවි වී තිබෙනවා. මීගුඩ ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට දිනේද දහවල් 2 සිට මධ්‍යම රාත්‍රියේ දක්වා විවෘතව පවතිනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද අද මාළු තොග විශාල වශයෙන් ලැබී තිබූ අතර මාළු මිලදී ගැනීම සඳහා වෙළඳුන් විශාල සංඛ්‍යාවක් මැදම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙත පැමිණ සිටියා. කැපිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කර තිබෙනවා. අද දින ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කිරීමත් සමග ගොවීන් විශාල වශයෙන් එළවලු තොග අලෙවිය සඳහා රැගෙන ආ අතර වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැපිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අසල සිට කිලෝමීටර 2ක් පමණ දුරට දිගු රථවාහන පෝලිම්ද දැක ගැනීමට හැකි වුණා. ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 4 සිට ආරම්භ වුණා. එළවලු පළතුරු තොග විශාල වශයෙන් ලැබී තිබුණු අතර කෙසෙල් තොග අලෙවි කර ගැනීමට නොහැකිව තමන් මහ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ. මේ වන විට ඇඹිලිපිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සහ පළතුරු තොග ලැබෙමින් පවතිනවා. එළවලු රැගෙන යාම සඳහා ව්‍යාපාරික විශාල පිටිසක් පැමිණලා තියෙනවා. ව්‍යාපාරික මහත්වරුන්ට ඔබට අවශ්‍ය එළවලු සහ පළතුරු මිලදී ගැනීමට ඇඹිලිපිට ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට දින අපේ විවෘතව තබනවා. තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අදාළියම විවෘත වූ අතර එළවලු සහ පළතුරු වල මිල පහළ ගොස් ඇති බවයි අපට වාර්තා වුණේ. මම හිතන්නේ අද ගොවියන්ගේ අස්වැන්න කාලයකට පස්සේ අද අස්වැන්න එලාගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම මේ සංචාරන නීති සීමා වැටුණෙන් පස්සේ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු කරන සියලුම ව්‍යාපාරික මහතුන්ගේ පැමිණීමත් අද මෙතනට තියෙනවා. මේ ව්‍යාපාරික විශාල පිරිස පාර දෙපස රැස් වී සිටිනවා මේ මොහොතේ විතර. දඹුල්ලේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද පෙරවරුවේ විවෘත වූ අතර එය සුපුරුදු පරිදි පස්වරු පහට වසා නොදමන බව ආර්ථික මධ්‍යස්ථානයේ විසින් නිවේදනය කර තිබෙනවා. මේත් සමග වාර්තාගත එළවලු තොග ප්‍රමාණයක් දඹුල්ලේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණෙමින් තිබෙනවා. එළවලු තොග රැගත් ලොරි රථ විශාල ප්‍රමාණයක් දඹුල්ල ප්‍රදේශයට පැමිණීමත් සමග අද මෙලෙස රථවාහන තදබදයක්ද දැකගත හැකි වුණා. සංචරණ සීමා හේතුවෙන් රැකියා හෝ පූර්ණකාලීන රැකියා අහිමිවන පුද්ගලයන් සඳහා අවශ්‍ය සහන ලබා දීමට ආණ්ඩුව මැදිහත් වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් බටහිර රටවල අනුගමනය කරපු පූර්ණකාලීන ලොක්ඩවුන් කියන එක අපේ රටේ සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි සමහර අය මේක ලොක්ඩවුන් 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 කිය කී උඩපයින්නවා. හැබැයි යට තේරෙන්නේ නැති මේ ගමේ ගොවියෝ දීවරයෝ වවලා මාළු ටික ඇල්ලුවොත් තමයි ඔය කියන අයට කන්න හම්බෙන්නේ. ගමේ ජනතාව හේනට පැලට ගියොත් තමයි ආහාර ටික නිෂ්පාදනය වෙන්නේ. ඒ හින්දා තමයි අතිගව ජනාධිපතිතුමත් කොවිඩ් කමිටුවත් දෙකත් සාකච්ඡා කරලා අත්‍යවශ්‍ය සේවාවන් සපයන්නත් ගොවිතැන් කරන්න දීවර කර්මාන්තය කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ගමන් මේ සංචරණ සීමා යොදලා තියෙන්නේ. තියනුව සංචරණ සීමා යෙදවීමේදී ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරයේ මත මාර්ග ඉදිකිරීම සහ අනෙකුත් ඉදිකිරීම ක්ෂේත්‍රන් සිද්ධ වෙනවා. ඒ අතරත් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා රැකියා සහ ආදායම පූර්ණකාලීනව අහිමි වෙන අය. ඉතින් ඒ අයට යම්කිසි සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. මේක දැන් ලෝකේ බොහෝ රටවල් සම්පූර්ණයෙන් වහගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඇරියට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් උදාහරණයක් අසල්වාසී ඉන්දියාව.
මාස 4ක් පූර්ණ කාලීනව වහගෙන හිටියා. වහගෙන ඉඳලා ඇරලා මාස 2යි අද වෙනකොට ලෝකේ වැඩිම මරණ සහ රෝගීන් වාර්තාවන් රටබවට පත් වෙලා තියෙනවා. එමනම් අපි අලුතෙන් මේක දිහා බලන්න ඕනේ වෙනස්ව අපි හිතන්න ඕනේ සහ මම දන්නේ මහජනතාව විදියටත් අපිට වක්කීමක් තියෙනවා. මේ සියලු කාරණා එක්ක එකට එකතු වෙලා සෞඛ්‍ය අංශයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට රාජ්‍ය යාන්ත්‍රණයට සහයෝගය දෙන්න මේ ගමන මෙය ව්‍යාප්තිය පාලනය කරගන්න. පෞද්ගලික අංශය හරහාද ජනතාවට PCR පරීක්ෂණ කිරීමට රජය අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් කොවිඩ් ආසදීන් සංඛ්‍යාව අඩු වෙලා කිය. දැන් 3500ක් වගේ තිබ්බ නිල වශයෙන් තිබ්බ එක දැන් අඩු වෙලා තියෙනවා 2500කට. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ PCR පරීක්ෂණ අඩු කිරීම තුලින්. නැත්තම් ඇත්තටම කොරෝනා ආසාදිතයෙන් අඩු වෙලා නැහැ. කොරෝනා ආසාදිතයෙන් මේ කිව්ව ගානට වඩා 3-4 ගුණයක් වැඩි කියන එක විශේෂඥ වෛද්‍යවරුත් කියනවා. නමුත් PCR පරීක්ෂණ මේ වෙලාවේ අඩු කරන්න එපා. ඒ වගේම තමයි මේ ලෝකේ එක රටක්වත් කරපු නැති දෙයක් කරලා තියෙනවා මේ ආණ්ඩුව. පෞද්ගලික අංශයෙන් PCR පරීක්ෂණයක් සුව කැමැත්තෙන් ගන්නවා නම් දැන් මේ කටයුත්ත ඒකට අවසර ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ අනිත් හැම රටකටම Tamanta කැමති නම් PCR පරීක්ෂණයක් කරන්න. මොකද ඔබ කවුරුත් දන්නව රජේ PCR පරීක්ෂණ කරවතුන් එහෙම එක්කෝ ලෙඩක් මැරිලා එක්කෝ ලෙඩ හොඳ වෙලා. මොකද දවස් 7ක් 8ක් යනවා PCR පරීක්ෂණවල. ඉතාලම කනගාටුයි කියන්නේ තමන් මුදල් දීලා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් කරගන්න තියෙන අවස්ථාව නැවත ලබා දෙන්න. MV Express නෞකාවේ ගින්න මේවන විට පාලනය කර තිබෙනවා. මේ අතර නෞකාවෙන් වෙරළ තීරයට ගොඩ ගැසුණු අපද්‍රව්‍ය తాවකාලිකව ආරක්ෂාකාරී ලෙස බහාලුම් තුල ගබඩා කිරීමට ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළා. MV Express World නෞකාව ගිනි කැණීම හේතුවෙන් මේවන විට මීගමුව සිට පානදුර දක්වා වෙරළ තීරයන්ට සහ උස්වැටිකියාව මෙන්ම සරක්කුව වෙරළ තීරවලට දැඩි බලපෑමක් වී තිබෙනවා. ගිනිගත් Express World නෞකාවේ සුන්බුන් සහ අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කිරීමටත් එම අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ඒ පිළිබඳව දැනුමක් සහිත පුද්ගලයන් යෙදවිය යුතු බවත් නිසි ආරක්ෂක උපකරණ සහ ක්‍රමවේද භාවිත කළ යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා. මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ඊයේ පසුරුවේ ලබාගත් දර්ශන. මෙලෙස වෙරළ තීරයට ගොඩ ගැසුණු MV Express World නෞකාවේ අපද්‍රව්‍ය ආරක්ෂිතව ගබඩා කිරීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරී රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළා. දැන්ට වෙරළ කලාපයේ ගොඩ බසින අපද්‍රව්‍ය විශේෂයෙන් අපිට උපද්‍රවකාරී එහෙම නැත්නම් අන්තරාකාරී අපද්‍රව්‍ය විදිහට තමයි සලකන්න දෙන්නේ. හේතුව තමයි අපි දන්නවා ඒ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ ඉතා විශාල ප්‍රමාණයක් තිබුණ මේ රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරමින් පවතින්නේ එම වෙරළ කලාපයේ ගොඩ ගැසී තියෙන අපද්‍රව්‍ය එකතු කරගෙන එම එකතු කරගත් අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් බහාලුම් 30ක් 44 ප්‍රමාණයකට අපද්‍රව්‍ය මේ වන විට අපිට එකතු කර ගැනීමට සිදු වේවි. ඊට පසුව එම අපද්‍රව්‍ය වල සත්‍ය පිළිබඳ අධ්‍යයනයක් කරලා පරීක්ෂණ කරලා ඊට පස්සේ තමයි අපි තීරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයකට මේ අපද්‍රව්‍ය අවසන් බහැරවීම එහෙම නැත්නම් කළමනාකරණය කිරීම සිද්ධ කරන්න කරනවාද යන්න. මේ අතර වෙරළට ගොඩ ගැසුණු අපද්‍රව්‍ය එක්රස් කිරීම ත්‍රිවිධ හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිදු කරන අතර අදත් එම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. MV Express Pearl නෞකාවේ අපද්‍රව්‍ය දකුණු වෙරළ තීරයටද ගොඩ ගැසෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ගිනි කැණීමට ලක් වූ MV Express Pearl නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ නැවේ දේශීය නියෝජිත ආයතනය සම්බන්ධ කරගෙන මේ නැවේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ
ලබාගැනීමට නියමිතව තිබෙනවා මෙතෙක් ඒ ප්‍රකාශ ලබාගැනීමට නොහැකි වුණේ එම කාර්ය මණ්ඩලය නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබීම කෙසේ වෙතත් හෙට දිනේදී එම නිරෝධායන කාල පරිච්ඡේදය අවසන් වන බැවින් එම නැවේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා ලැබී ඇති තොරතුරු අනුව නැවේ කපිතාන්වරයා ඇතුළු 25 දෙනෙකුට අදාළ පිරිසක් මෙම නැවේ කාර්ය මණ්ඩලයේ සිටින බවට වාර්තා වෙනවා මේ සිද්ධියට අදාළව ඔවුන්ගේ ප්‍රකාශ හෙට දිනේදී ලබා ගැනීමට නියමිතව තිබෙනවා महानुवर सिट वेलिमट दक्वा पोहोर प्रवाहने कर रोरी रत्याक हगल महावांगो प्रदेश्वेती आनतुरट लाक्वेती बेनवा महानुवर सिट वेलिमट दक्वा पोहरटों पहलवाक प्रवाहने कल लोरी रत्याक मार्केन इवतर पेन निवसाक मदर पेरलीमें एम लोरी रत्ये गमांगात रिय दुरा सहा रिय सहाय क्या तुआर लपा नुवर लिये महारोहल वेते एतुलात करती बेनवा अम्मा बेटा निदा है किए एक बार तो सद्या कौन है मैं हिन्ने बॉम्बे गया होगा सद्या ये लबानों ने संपूर्ण गेम कुड़िया ना मैं उक्कम कुड़िया लगी नहीं मुझे गेम ही बनाई मेरे कारण मैं बंदा ना कर बस चेत पहलू ने मेरे निदा भाई ये तोड़ मैं पहलू ने मिस्टर देवल लेनो मैं बोला मैं बलदारी किसी भी जगह काफी मेरे का किसी भी जगह कर ला दूंगा අද උදෑසන 8යි 15ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ හගල මහවංගුව ප්‍රදේශයේදී. අධික බැවුමක් සහිත මාර්ගයේ ධාවනයේ වෙමින් තිබූ ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවද අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය නිලධාරීන් ප්‍රකාශ කර සිටියා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් දෙදහස් 22 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියේ සිසුන් ඇතුළත් කිරීමේ ආයුධපත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙන www.moe.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් භාගත කර ගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.